දමන්තා චකවාලේசු අற்ற්‍රගච්චන්තුදේවතා සදදම්මම්මුණ රාජස්ස சුනන්තුु සගමुखදං දම්මසවන කාලො අයම්බදන්තා දම්මසවන කාලො අයම්බදන්තා දම්මසවන කාලො අයම්බදන්තா. නෝতাස් භගතු අරහතුು සම්මා සබද්දස නෝස් භගವතු අරහතුು සම්මා සබුද්ධස්ස නෝতাස් භගವතු අරහතුು සම්මා සබුද්ධස්ಸ නತස්ස භගවතු අරහතුು සම්මා සබුද්ධස්සೆ නමෝතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස ශ්‍රද්ධාවන්ත බෞද්ධ ගුණුගරුක පිමුතුනි බුදුරජාණන් වහන්සේ වැඩවාසිකරන සමයි එදා අලවනුවර අලව් කියන රජතුමික් තමයි පාලන කළේ මේ අලව රජතුමා දවසක් අමාත්‍ය මණ්ඩලඇ එක් කතාවක් කතිකා කර ගත්තා අපි මුවදඩේමයමු කියලා. ඒ අවස්ථාවේ කතිකාව තමයි යම් කිසි අමාත්‍ය කෙනෙක්ගෙන් වේවා. ඒ රජතුමාගාව මේවා මුුවක් ගියත් අනිවාරෙන් ඒ මවාල්ල ගණ්ඩමෝනය. මොනවිදෙන් හරි අල්ලගෙන මවා මස් කරලා ගේනුව. ඒම කතිකාවක් කරගත්තා. ඉඩබස්ස පිමුතුනිි දැම්මේ අය එදා වනට ගිය වනට ගිහිල්ල දැන් රජතුමාගාවෙන් තමා මුොුවෙක් ගිය මේ රජතුමාගාාව මුුවක් ගියාට පස්සේ දැර ඒ මුවෝ සාමාන්‍ය මෝනුවේ ඒ නිමුවෝ හිමාලින්න ඒ නිමුවෝ තමයි දැන් වේගෙන් මවා දුවනවා රජතුමත් ගියා රජතුමා ගියාට පස්සේ දැන් මවා වතුරති බාවෙලා වතුර බොන්්ඩ නතරවෙච්චි අවස්ථාවේ රජතුමාමකොද කළ ඒ තලයකින් විදධා. ඒ තලෙකින් විද්ධට පස්සේ මවා මැරිල වැටුුණා. ඉඩබස්ස මවා කඳක අරගෙන දැ මවා මස්කරගෙන අරයියනවා. මස්කරගෙන අරයි අද්ද දැන් රජතුමාට හොඳටම මහන්සේ. රජතුමාට හොඳටම මහන්සි නිසා ඒ අවස්සාාව පිමතුුණේ රජතුමා නොගරුකක්ත්ති බ විශාල නුගගුකක් අතුපතුර විහිදිලා විශාල නුගරුක්ෂයක් මේ නුගරුක්ෂය මුල රජතුමාදැන් විවේක ගන්නවා එක පාරටම පිමුතුුණ රජතුමාගේ අතාල්ල ගත්තා ෝ හොම හිටපං කියලා අතාල්ලගත්තා උඹායිති මට කිව්වා ඒ අවස්ථාව දැන් රජතුමා හොදටම බයවෙලා රජතුමා හොදටම බයවෙලා අනේමා වතාරෙන්න්න කිව්වා නෑ මං අතාරිෙන්න්නෑ මං උබෝ කනවා මෙතන මගෙ තැනකිව්වා මං උබෝ කාලදානව කිව්වා අනේ මං උඹ ඉල්ල නො ඕනෙම දෙයක් දෙන්න උඹ මාව අත්තාර ප කිව්වා ඒ අතැරී නෑ මෙන්න මේ නුගරුක්ෂය මුලට එන්න හැමෝම මං කාලදානවා කිව්වා මං උඹ ඉල්ල නෝඕනෙම දෙයක් දෙන්න කිව්වා ඉඩ බස්සි කිව්වා හරි මම් බිල්ලක්කෙ වන්න මෙතැන්ට මේ වන්න උඹමාව නිදහස් කරන්නකිව. ඒ අවස්සාාව පිමුතුුණේ රජතුමාව නිදහස් කළ. දැන් රජතුමාට හොන්ඳටම දාඩිය දාලා ද රජතුමා. ඉඩබස් අමාත්‍යවරු ඇහවා රජතුම නිමොකදෝ නේ ඇයි මේ කියල හවා. නෑමොකුත් නෑ අපි යම් කිව්ව මාලිගාවට. ඉඩබස්සේ මාලිගාවට ගියාට පස්සේ රජතුමා දුොරටු පාල කැට කතා කලා ොරට පාලකයට කතා කරලා රජතුමා විස්තරයි කියනා මෙහෙමයි මේම යකෙක් හඹුණ රජතුමනි යකාට කුච්චර කාලෙකටද පොරොන්දු නේ කිය හ. අනේ කාලයක් නම් පොරුන්දු වෙෙන්ඩ බැරි වුණාකිව්වා අනේ දේවයන්වාසිහෙනම් හරි කමන්න අපි මොනෝ හරි දෙයක් කරමුයි කියලා දැන් හිරගෙදරින්වා හිරකාරය දැන් හිරකාරයන්නවා දැම් මේ හිරකාරයන්ට කිව්වා නිදහස්වෙඩ කෙනෙක් කින්වා නං අත උත්සඩකිව්වා. ඒ අවස්ථාව පිවතුනි නිදහස්වෙඩ ඉන්න කෙනෙක් අත උසන්ඩකිවට පස දැන්ඟඔ කෝම අතෝ සවවා එක්කෙනාට අවස්ථාව දෙන්න කියලකලා. දැම්මේ මොකකටද යකාට බිල්ලටයවන්ඩ දැම්මයාල දන්නවා දෙයකාගේ බිල්ලටයවඩ කියලා. නෑ දන්න. ඊඩවාස්සේ දැම්මයා එක්කෙනෙක් එක්කග හිල්ලා වතුරෙන් නාවලා දැඉතිං මෙයාට බත්හැලියකුත් දුන්නා. බත්හැලියත් දුන්නට පස්ස මෙයා ගියාර නුගරුක්ෂයගාවට. මේක පිවතුනි යක්ක සංයුත්තය කියලා සංයුත්තනිකායි යක්ක සයුත්තය කියලා සයුත්්‍ය තියෙනවා යක්ක සංයුත්තය තමා මේ ආලෝක සූත්‍රය තියෙනෙ ආලෝක සූට්‍රට අට්ට කතාව තියෙනවා සංයුත්තනිකා අට්ට කතාවේ. මේකෙ සඳහන් වෙනවා. මේ යක්ෂයා දරුණු වේසයක් මවාගෙන දාාර මනුස්්‍යයාගේ මනුෂ්‍ය ඉන්න පැත්තට හැරුණා එක පාරට මනුෂ්‍ය අ්ියයට පත්වනා. ගිතෙල්තිික කුණුුණාවගේ මනුස්්‍යයා එතනටම වැටනා. එතනටම වැටිලා එහේමම මනුස්්‍යයාගේ ඉස්ම යකා වරාබිව්වා. යකාදැම් මිනි මස්කනෝ. එතන ඇට සැකිලි දාලා. ඒට පස්ස පිමුතුනිි දැම් මේ යක්ෂයා ඔහොම ඉද්දී. දැන් හිරෙ දර හිරකාරය අඩුවෙන්ඩ පටන්ගත්තා දැන් එන්නෑ. ඇයිඒ යක්ෂයාට බයේ ප්‍රාණගාතය කරන්න නතුූගියා. ස්ොරකම කරන්න නතුෝගියා. ඉරබස්ස වැරදිකාම සේවනය කරන්න ඇතුූගියා. බොරු කියන්න එතුගිය සුරාපානය කරන්න නතුූගිය. දැන් මේ ඔක්කොම වැලකුණා දැන් ඉතිං රජතුමාට කවුරුත් නෑ දැන් ැ මොනුවත් කරගඩ දෙන්නන දැ කිව්වා රත්තරන්ටිකක් හරි දාපල්ල පාරට කිව්වා. ඊට බස්සේ දැන් එහෙමත් දැම්මා මිස්සු ළඟටවත්්‍යයන්නේ බයි ඊට බස්සෙ පිින්වතුනි දොරටු පාලකයක් කිව්වා එහනම් අපි වයසකය අවුම හිතියයක්ත්ත එකකයින්නන තත්කයි නිකෙල් අන එහෙම කරන්නේ කොහොමද. හමුණොත් කියයි රටවැසියෝ කුපිතවේ යන අපේ දෙමවපියෝ යක්ක්කුන්ට කණඩ යව කෙලා අපි පුංචි දරුව යවමුකි්වා. ඊට පස්ස පින්වතුනි ංචිදරුව දැම් බිල්ලට දෙඩ පටන්ගත්තා. මේකත් මේක දැනගෙන සම්පූර්ණෙන් ගැබිනි මෞවරු වෙදා අලාවනුවර දාලා යන්න පටන්ගත්තා. අලාවනුවර ඔක්කොම අත්තැල්ල ගිය අලානුව ඔොක්කොම අත්තැල්ල ගියාට පස්සෙ පිවතුනි ඉටවස්සෙ දැම් මගේ ජීවිතය කොහොමරි මට බේරග්ඩුවන. බලපල්ලා කියලා කිව්වගිහිල්ල මේ රාජ මාලිගාාව හරි ඉන්නවාද කුඩා දරුවක්. මගේ දරුවෙක් හරිකමන්නෑ මගේ ජීවිතේ මට ප්‍රියයි කිව්වා. ඉහල්ල ඉන්නවාද කියලා බලන්න කිව්වා දරුවෙක්. එතකොට පිම්වතුුණේ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙනයනවා බුදුවෙන බුදුරජාණන් වහන්සේ නමක බුද්ධ ශාසනය තුළ සතර සංග්‍රහ වස්තූන්ගෙන් අග්‍රශ්‍රාවකත්තේ බන්න දරුවෙ. ඒ තමයි. හත්තාල වක කුමාරයයිදා අගබිසගේ තුළුලෙ හිටිය. ඒ අවස්ථාව රාජ පුඩුසයගිහිල් අර කුමාරය අවාදිනවා. අනේ ඒ රජබිස වෙදා කෑගානු අනේ මගේ දරු අරයි අන් දෙපා කියලා ඒත් අහන්නෑ රජබිස. ඒ ඒ අමා්‍යවරු වහන්න ඒ අවස්ථාවේ අරයි යනු. ඊට බස්ස පිමතුන අපේ බුදුරජාණ වහන්සේතුකොට වැඩඉන්නේ ජේතවනනාරාමෙන් වහන්සේ මහා කරුණා සමාපත්්‍යයට සමවැදිල බලනවා කාට දමම පිහිටවෙන්නේ බලද්දී මේ හත්තාලෝක කුමාරයත් ආලෝක යක් බුදුරජාණ වහන්සේගේ මහාකරුණා සමාපත්ති ඥානයට පේනො ඒ අවස්ථාව පිංමතුනි බුදුරජාණන් වහන්සේ දකිනවා ආලෝක යක්ෂයටත් පිනතියෙනවා මේ හේතුවේ මාර්ග පල්ල නිවන් පසක්කර ගන්නවා කියලා හිතල අවස්ථාව පිමතුනි බුදුරජාණ වහන්සේ ආලුවෝක යක්ක්ෂාගේ භවනට වඩිනො එදා අවස්වරුවෙන් දැම් මේ ඔක්කුම වෙන්නේ රාත්‍රී සැන්දෑ කාලෙ තමා මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ එතවට එඒ අවස්ථාව පිමුතුනිේ බුදුරජාණ වහන්සේ දැම් වඩිනුව භාගෙවතුන් වහන්සේ වැඩලා ඒ අවස්ථාවේ දොරටු පාලකය ඉන්නවා ගඩ්ද්‍රොභ කියලා මේ ගඩ්්‍රභ කියන දොරටු පාලකයාට කියවා අදරාත්‍රියයේ මං මේ භවනය ගත්ත කරනවා. මේ භවන අධරාත්‍රය මං ගත කරනවා මට ඉඩ දෙන්නෙකි ව්ුව බවනට යන්න. අනේ ස්වාමීණී ඔබහන්සේ මේ යන්නේ ආලෝක යක්ක්ෂයාගේ බවනට. ඇයි ඔබෝහන්සේ දන්න ඇද්ද ඔ යාලෝක අක්ෂ්‍යාකයන බොහොම දරුණු එකෙක්නේ. ඉදේ ඔබහන්සේ ආපාාවුයන්න නෑ නෑ ගඩ්්‍රභ මන් දන්නවා මන් දන්න හොඳටම මට අද. මේකේ එක කර ඇයගත කරන්න දෙන්නගින් ඒ අවාස හොඳයි කියල දැ බුදුරජාණ වහන්සේ ආලෝක යක්ක්ෂයාගේ බවනට වැඩිය. ආලෝක යක්ෂයාගේ භෞවනට වැඩලයිද ආලෝක යක්ක්ෂයාගේ මැනිි පුටුවේ තමා බුදුරජාණ වහන්සේ වැඩ හිටිය තතාගතයන් වහන්සේ වැඩින්නකොට යක්ෂයෝයි යක්ෂ පැටවුුණු යක්ක්ෂිණයේ දැ විල්ල බුදුරජාණ වහන්සේට වන්දනා කළ භාගෙවතුන් වහන්සේ දේශනා කරන්නා බලාට මේ යක්ෂාත්ම ලැබුණ පෙර පිනක් නිසා ඒ නිසා උඹලා පිංකර ගනිල්ලා නැත්ත උඹලා ආපහු මේ සංසාරටමයි වැටෙන්න්නේ කියලා බුදුර ජණහන්සේ අනුශසන කළ. ඒ අවස්ථාව පිමතුනි අර ගඩ්‍රබ යන එදා යක්ස සමාගම ද යක්ෂ රැස්වීම. එදා යනකොට දැන් ආලෝකින් ආලෝකටගි ලකිව්වා අන්න භාග්‍යවතුන් වහන්සේ වැඩලයිනොක කටවහගෙනයි කටහගෙන හිට පිකිව. ඊට වස්සේ ගණ්ඩවත් හොඳයි කියලා හිටියා. ඊඩබස්සේ පිම්වතුනි දැන් ආලෝක යක්ෂයාගේ භවන උඩින් තමයි ජේතවනාරාමැට යන මාර්ගය තියෙන්ෙන යක්කු ගමන් කරන මාර්ගය. එතවට දැන් යක්කු දෙන්නෙක් කෙනවා සාතාගිර හේමොත කියෙන යක්ෂීන් දෙදෙනයි නොකොටට දැන් ුදුරජාණ වහන්සේ තුවන්දනා කරගෙන අපිහෙනඒ සමාගමට යමයිකිව්වා. ඒ අවස්ථාවේ දැන් අහන්සින් ගමන් කරගෙන යනොකොට ආලෝක යක්ෂයාගේ බවන උඩි යන්ඩ බැරිෝ ගියා ඇයිඒ යම් කිසි තැනක බුදුරජාණන් වහන්සේ වැඩන්නවා අද ඒ භාගෙවතුන් වහන්සේ වැඩඉන්න තැනේ කිසිම කෙනේට ගමන් කරන්න බැලුව මුකද කියලා බලද්‍යයාලෝක යක්ෂයාගේ භවන භාගවතුන් වහසේ වැඩන්න එහෙමම යානාටික පල් හැටරං යානාටික පල්ල හැට දාලා ඊඩ පස්සේ ආලෝක යක්ක්ෂාගේ බෞනට ගිහිල බුදුරජාණ වහන්සේට කරුණු තුනකින් ප්‍රසංසා කරනවා. භාගෙවතුන්හන් සේකාන්තේ බුදුරජාණ වහන් ස්වබෝහන්සේ විසින් දේශනා කර ලද ධර්ම මේ කාන්තෙ මස්වක්කාතයි. ඔබහන්සේගේ ශ්‍රාවක සංඝය ඒකාන්තෙම සුපතිිපන්නයි කියල බුදුරජාණ වහන්සේට කරුණු තුනකින් ප්‍රසංසා කරනු කරුණු තුනකින් ප්‍රසංසා කරල භාගයුත්තු වහන්සේගේ සිරිපා වන්දනා කරලායිදා මේ යක්ෂයෝ දෙන්න එදා යන අයක්ෂ සමාගමට දොර අරිනොකොටමකිව් අන්න අනාාලොවකු බේ වාසනාව උබේ වාසනාවකිව්වා න්න භාගවතුන් වහන්සේ උඹේ භවනට වැඩල කියන මොන භාගයවතුන් වහන්සේද මොන ාග්‍යවතුන් වහන්සේ දොය කව්දොය කියලායි වා ඇයිුම්ඹ දන්න ඇත්ත උන්වහන්සේ මේ මනුෂ්‍ය ලෝකෙට එනකොට දෙටිස්මාහා පූරෝණිමිති පහල වනයි කියලා. ඒ අවස්ථවිකෙන මන් දන්නේ කියලා හැබැයි මේ අකා ඒ අසිරිය දැක්ක දැ මේ තරහට කියන්න ද මේ තරහට කියන්න ඊට පාස්ස පිමුතුන ඒ භාගෙවතුන් හන්සේගේ ගුණ කියන්න පටන්ගත්තා. ඔය භාග්‍යවතුන් අහසර මං හොඳ වැඩල් කරන්නම් කියලා එදා ගියා. එදා ගිහිල්ලා මනෝසීල පරවතයට එකකාඩියත්තියෙනවා. චිත්තකූට පරවතයට එකකාඩියක්තියලා එදා එයාලෝක යක්ෂයක් කෑගහනෝ අයංආලුවකෝ කියලා. පිමතුනි ළු ජම්බු දීපටම ළු ජම්බු දීපේම දෙදර හරිද, සද්ධ හතරක් ැහුණයි කියලා සඳහන්න නවා. එකත් තමයි පුන්නක කියන යක්ෂයා කෝරවවේ කියන රජවරුන්ගේ රජවරුන් එක සූදුුවත්තිබබ. මේ සූදුවේදී අර පුන්නක කියන යක්ෂය දින නො. ඊට බස කෑගැහුව න්දින්නා මන්දින්නා මන්දින්නා කියල කෑගැහවා. මේ කෑගහපු සද්දිී, මුළු ජම්බුද්දීපේට මෙ ද ඇහුුණයි කියනවා. මුළු ජම්බුද්දීපේට මෙදා මේ කෑග හපු සද්ද ඇහුුණයි කියන. ඊට පස්සේ අනිස් සබ් දෙ තමයි එදා පභාවතී දේවියාවී දේවිය හත්කඩකට පලන් දෙයක්ද්දී මම තමයි කුසරජු කියලා කුසරජු කෑග හපු කෑගැල්ලක් මුළු ජම්බුද්දීපේට මැහුුණයි කියනවා. ඒක, දෙ තුමනියක තමා කශ්්‍යප බුදුරාණ වහන්සේගින් පස්සේ කස්ේපු බුද්ධ වාසනය පිරී ගන පිරීගෙන අද්ද සක්දෙවිදුන් විශසකම්ම දිවරාජයට කියනවා අන්න භික්ෂු භික්ෂුණ උපාසක ුපාසිකා කියෙන සිව්වානක් පිරිස දුස්සීල වෙලා ඒ නිසා ගිහිල්ල ඔන්ට සිල්වත්ෙන් කියන්න කියලා අවස්ථාව කියනවා. ඊට පස්සේ, කෑගාල කදක් ගාවට ගිල්ල කඳක් ුඩේඉඳ කෑගාල කෙන උඹල සිිල්වත්තයන් නැත්තම්මන්තොප ඔක්කොම නම කියලා ඒ අවස්ථාව කියනවා. අන්න ඒකත් මුළු ජම්බුද්දීපෙට මැහුුණයි කියනවා. අයන් ආලෝකෝ කියලා කෑගාපුම යාලෝකෙ යක්ක්ෂයාගේ සබ්දය මුළු ජම්බුන්්දීපේට මැහුුණයි කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ හෙමමම වැට හිටියා. ඒ අවස්ථාවේ යක්ෂයා, නවවිධ වර්ෂා එවනවා කඩු වර්ෂා එවනවා අයි අවස්ථයි බුදුරජාණන් වහන්සේ දිරිය මල් කිනිති වෙලා වැටෙනවා. ජලයව්වාර් ජලවර්ෂාවකව් භාගයවතුන් වහන්සේගේ සිවුරු කොනක්වත් එෙමන්් ැරිවුණ. උලඟක්කයවවා භාගයවතු වහන්සිගේ සිවුරු කොනක්වත් හොන්න්නඩ බැරුුණ. ඉර්වාසයවා ගිනිියගුරු වර්ෂයව්වා. හරියට රඹඳු මල් පැති ගිනිය ගුරුවාල සභාගොතු නාන්සිදිර මල් වෙලා වෙටෙනවා දුහුවිලිිය එව්වා වැලිියව්වා වැලිවර්ුෂාවක්යව්වා පුංචි මල් වෙලා වැටෙනවා මඩවර්ුෂාවක්්‍යෙව්වා සුවන්ද වෙලා වැටෙනවා ඊට වාසෙව්වා සම්පූර්යම එතා මේ විදිට වර්ුෂය වනා ගල්වරුෂාය ව්වා භාගවතු වන්හන් සිදිර ඒවායිඉති මල්වෙලා වැටනවා. එදා හරියට ධර්මය සඳහන් වෙනවා මාරයයිදා යන්කිසි විදියකින් ගුදුරජාණන් වහන්සේටදා ගරජනා කළාද අන්නේ වගේ කියලා ඒ වගේදා විශාල විදිට මේ නවවිධ වර්ෂාවන්ගෙන් භාග්‍යවතුන් වහන්සේට ප්‍රහාර කළම් එන්න මේ ආලෝකයක්ෂයි අවසානට ගණ අන්දකාරයක් චතුරංග සමන්නනාාග තන්දකාය කින එකට ඒ අන්දකාරයේ ස්ුභාවේ තමයි එදා අමාාවක දවසක් ඊටවාසේ දැන් වනාන්තරයකන මේ භවනතියෙන්නේ ඒ වනාන්තර කළුවරත්යෙකුටු වෙලා දැම් මේ විදිහට යක්ෂය ඒ ගනාන්ධකාරයක් මවනකොට භාග්‍යවතුන් වහන් සෙේදිරයේ හිරුමඩල පායාවෝගේ භාගවතුන් වහන්සිේගාවට යත්දී. ඊට පස්ස දැම් මේ යක්ක්ෂයා කල්පනා කරලා දැම් මේකක්වත් හරිගේ න මේකක්වත් හරිගේ නැති නිසා. ආලෝකාගාවතියෙනවා ආයුදයක් ඒකට කියෙන දෘෂ්‍යායුදය. මේ ලෝකෙ ආයුධ හතරත් තියෙනවා ඒ ආයිද හතර විශාල බලගත්තුේ. සක්තේවිඳුන් ගාවතියෙනවා වප්‍රායුදය. මේ වප්‍රායුදයෙන් පරවතයකට ගැහුවොත්තඒ පරවට හැටහටදාහක් යුදදු කඩාගෙන වැටෙනවා. ඒ තරම් බලවත් ආයුයක් සක්යඳු කිපිලා ැවුවත් නනිත් ආයුදේ තියන වෛශමද දිවි රාජාට එකට කියනවා යගායුදය කියලා. ඒකෙන් යක්ක්ෂ්‍යයන්ට ගැවොත්තු යක්ක්ෂයෝ ලක්ෂ ානකගේ ඔල්ලු කැඩිලා කඩි ග හිල්ලලා ආපහ වෛශෂමන්ද වියාගාවටෙනවා. අනිත් ආයුදේ තමා යම රංජුරුවගාව තියෙන නායනනායුදේ. ඒකින් යම රජරුව යම පල්ලො දිහා බැලුවොත් යමල්ල බස්ම වෙලා නුවයි කියන. ඊට පස්සේ අනිත්තායිදේ තම මේ ආලෝකට තින දුෘශ්ායිදේ. ඒකෙන් අහසට දමළ ගැහුවොත් අහසේ අවුරුදු දොළහක් වර්ෂාාවහින්නේ. මහපොලොවට ගැහුවොත් මහපොල්ලොවෙේ අවරුදු දොළහක් යනකන් තන කොළ හක්වොත් හෙද. ඒක මහමූදට ගැහුවත් මහමුහදේ ජලය කෝම හින්දිිලා සම්පූර්ණ සම්පූර්ණෙම මහමුහද හිදිලලා යනවා ඒක බාග වතුන් අහස දම්ලා කිුව. භාගිවතුන් වහන්සේ ගාවට යනකොට හරියට සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේගේ සිරිපාහමල් යටිං මේ දෘෂ්‍යාද පිහිටිය අ භාග්‍යවතුන් වහන්සේක පාපිස ද බුදුරජාණ වන්සේ. යක්ක්ෂ ඒ අවස්ථාවෙන මේ ශ්‍රමණය මෛත්‍රී විහරණයවාසය කරනවා ඇති කියලා හිතුවා. ඒ අවස්ථාවේ පිම්වතුනි මේ යක්ක්ෂයා ගියා දැම් වන බවනට ගියා දැන් බුදුරජාණ වහන්සේ වැඩන්න ඒ යක්ෂ භවන භාග්‍යවතු වහන්සේ ඒ යක්ෂ භවන වැඩින්න කොට දැන් ආලවක යක්ක්ෂයා මේ දිහට කියනවා ආලොවකෝ යක්කෝ යන බගවා තියෙනුප සංකම ආලෝක යක්ෂයා දැම් බුදුරජාණ වහන්සේ බුදුරජාණ වහන්සේ වෙත එළඹුලා එළැඹිනා උපසංකමිත්තා භගවන්ත හි අදුවෝච්ච භාග්‍යවත වන් වහන්සේ ආමාන්ත්‍රණය කරනවා නික්කම සමනාති පිටව අංශ්‍රමාණය කියල කිව්වා සාදාඋසෝ භගවානිකමි භාගෙවතුන් වහන්සේට පස්සේ හොඳ ආයිස්මතිව කියා වදාර භාගවතුන් වහන්සේ පිටතට වැටියක් දති අම්පිකෝ යක්කෝ භගවතන් ඒ අද වෝචච දෙවැනි වතාවටත් එම් භාශ්‍රමණය මෙතනින් පිටත් වෙනු භාග්‍යවතුන් වහන්සේට පස්සේ සාදා අවසෝති භගවා නික්කමති භාග්‍යවතුන් වහන්සේ ොඳ යයිස්මතුනය කියාවාදාලා භාග්‍යවතුන් වහන්සේ පිටට වැඩිය. පවිසසමන පවිසාති එළියට ඇතුළටවරෙන්කිව්වා හොඳ ආයස්මතුනය කියලා ඇතුළට අත්තාව මේ විදියට තුුණුවතාවක් දැන් භාගවතුන්හන්සේ වෙහෙස වඩ කියලා අනි මේ සුමනයාදමං අච්චර දෙයක් කළේ කියලා දැංආලවක යක්ෂය තුව හොඳයි හරි දැන්. ඒ නම් මම් මෙහෙම කරනවා කියලා භාගෙවතුන් වහන්සේ ේज වන් ඒ අවස්ථාව පිවතුनी බුදුරජාණ වහන්සේ හතරව නිසාර කියදක මන් යන්න උඹට ඕනම දෙයක් කරपा කිය ඒ අවස්ථාව පिවතුනි දැම් මෙහෙම ආලෝ के යක්ෂ කියෙන පහන්තන් සමන पච්චිසා එම්බා ශ්‍රමණයබන්තොපගේෙන් ප්‍රශ්න අස्य में ච්චේ මේ න බ්‍යාකරිස්සසි චිත්තංවාතයේ කිපිස්සාමි හදයංවාතේ පාලෙස්සාමි පාදේශුවා ගහයත්වා පාර ගංගාය කිපිස්සාමීති දැන් කියනවා ඉදිං ඒ ගැන පිළිතුරු නොදෙහිනම් තොපගේ සිතහෝ පෙරලා දමන්නෙමි තොපගේ හදවත හෝ පලාදමන්නෙමි පාවලින් ගෙන හෝ ගඟින් එතරට විසිකරන්නෙමි කියෙන දැම්මේ අක්ෂයා බුදුරජාණන් වහන්සේට කියනවා පහන්ත කිය දැම් මෙහම කියනවා භාග්‍යවතුන් වහන්ස වදරවා නෙක්වා හන්තං අවසෝ පස්සාමි සදේවක ලෝකේ සමාරකයේ සබ්‍රහ්මකේ සස්සමනක් බ්්‍රාක්්මණියා පජාය සදේව මනුස්සායිය යෝ මේ චිත්තංවා කිබෙය හදයංවා පාලෙයේ පාදේශවා ගහෙත්වා පාර ගංගාය කිපෙය අපි චත්වන්ආවුසෝ පුච්ච යදා කංකසිීතිී අතකෝ වාලෝකෝ යක්කෝ භගවන් අවස්ථාවේ භාගෙවතුන් වහන්ස කේෙනවා ආයිස්මතුන දෙවියන් සහිත ව මරුන් සහිතූ, බමුන් සහිතූ ශ್්‍රමණක් බ್්‍රාක්්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව යුතු ලෝකෙහිෙ. මගේ සිත පෙරලා දැමිය හැකි කෙනෙකුන් හෝ. හදවත ඵලා දැමිය හැකි කෙනෙකුන් හෝ, පාාවලින් ගෙන ගංගින් එතරට විසිකරදැමිය හැකි කෙනෙකෝ මන නොදකින්. එනමුද අයිස්මතුනිි ඔබ කැමති කාරණාවක් මගෙන් විමසනු මැෙනව ඊටවාසෙ තමයි අතකුවාලොකෝ යක්කෝ භගවන්තන් ගාර්තාය අච්ච බාසි එකල්හි අලව් යකා භාග්‍යවතුන් වහන්සේ ද ගාර්ථාවකින් මෙසේ කියනෝ කින් සූදචිත්තම් පුරිසස්ස සෙට්ටා කින්සූ සුචින්නෝ සුකම අවහාतेෙන් කින්සූ හවේ සාදු තරන්රසාන කතං ජීවිත ජීවිත මාහු සෙට්ටන්ති. දැම්භාගෙවතුන් නාසිගිම් හෙම කියනවා. කවර ධනයද පුරෂයන් හට උතුම්වන්නේ. කවර කරුණද පුරුදු කළවිට සැපලැබෙන්න්නේි. කවර රසයද ලොවේ මියුරුම රසිය වන්නේ. කවර දිවියද ගතකරනවිට උතුම් වන්නේ භාගෙ උතුන් වහන්සේ වදාාරනවා. සද්ධීද විත්තම් පුඩිසස්ස සෙට්ට දම්මෝ සුචන්නෝ සුකමාවහති සච්චං හවේ සාදුු තරන් වසානක් ප්ඥා ජීවින් ජීවිත මහු සෙට්ட்டන්ති සැදැහැ ධනයි පුරුෂය හට උතුම්ව්ண்டிి සොඳුරු දහමයි පුරදු කළවිට සැපලබි ආර සත್්‍යයි ලොේ මියුරුම රසේ නැති තිව අයි ගත කරන විට උතුන් වන්නේ ඊට පස්සේ දැලෝක යක්ක්ෂයයිට පස්සේ හනෝ කතන්සු තරතිී යෝග කතංසු තරති අන්නවං කතන්සු දुක්කං අච්ச்சේති කතංසු පරිසුද්ජති සැඩදියෙන් එතරවී පැනගන්නේ කෙළෙසිந்த සමුදුරෙන් එතරවී ගොඩයන්නේ කෙළෙසින්ந்த බව දුකින් අත්මිදී ගැලවෙන්නේ කෙළෙසිந்த ජීවිතය පිරිසිුදුව බබලන්නේ කෙළෙසිந்த දැම් බුදුරජාණ වහන්සේ වදාරනවා සද්ධා එතරති යෝග අප මාදේන අන්නවක් වෙරේන දුක්කං අච්චේති පඤ්ඥාය පරි සුද්ජති සැදහැයිනි සැඩදියෙන් එතරවී පැනගන්නේ නොම පමාවනි සසර සමුදුරෙන් ගොඩයන්නේ වීරියයෙන් ඉක්ම ගොස් බවදුකින් ගැලවෙන්නේ නැන බලෙම්මය ලොවේදිවිය පිරිසිදු වෙන්නේෙ. ඉඩවා සයාලවක්‍ර යක්ෂයහනවා කතන්සු ලබතේ ප්ඥං, කතංසු විින්දතේ දනක් කතංසු කිත්්දිං පප්පෝති කතම් මිත්තානි ගන්තති. අස්මාලෝකා පරංලෝක, කතම් පෙච්චන සෝචති. කෙලෙසින්ද දිවිමඟට නුවන ඇතිකරගන්නේ. කෙලෙසින්ද කෙනෙකු ොව ධනේ රැස්කරගන්නේ කෙලෙසින්ද කෙනෙකුගේ හොඳනමක් පැතිරෙන්නේ. කෙලෙසින්ද යහළු මිතුරම් පිරිස ලැබගන්නේ. මෙලොවහැර පරලොවගිය විට කෙලෙසින්ද සෝකයක් නැතිවෙන්නු. භාගෙවතුන් වහන්සේ ගාතා හතරකින්ගේ අවස්ථාවේ මෙහෙම වදාාරනවා. සද්ධහානො වරහතන් දම්මන් නිබ්බාන පත්තිිය සුස්සූසා ලබතේ ප්ඥ අප මත්තෝ විචක්කනො අමා නිවනට පමුණුවාලන දහම් පවසති රහත් මුනිවරු. ඇැද හැසිත් එඇහි උපදවාගෙන මනාකොට ඒ බනාසාගෙන ඇසූදහමට සිතයොමාගෙන පමානොම වී යට නතුවී විමසනාවිට දුවන මතුවේ කියලා වදාරනවා ඊට පස්සි භාගවතුනාසේ නැවත වදාාරනවා පතිරූපකාරී දුරවා උට්ටාතා විින්දතියේ දන සච්චේන කිත්තිම් පප්පෝති දදම් මිත්තානි ගන්තතියේ භාරගෙන එන වගකීම් හැම වීරයෙන් කටයුතුද කරනා නොපසු බසිනා වීරෙන්යු කෙනෙකු වේනම් රැස්කරයි හේ සියලු ධනයම මේකෙන් පෙන්න්නන්නේ යම්කිසි කෙනෙක් නොපසු बස්නා වීරයක් කැත්නම් ඒකෙනා ධනේ රැස්කරනම් මොුණ ධනයද ශ්‍රද්ධාදන් සැබෑ බස් පවසන කෙනා ලබයිලොව හොඳම නමමනා ඒ කියන්න. සැබෑ බස සත්‍යය කතා කරනුවන ඒ කෙනා ලබනවා කීර්තිය යහළුවන් සොයන කෙනා දිය යුතු හැමදා දන්දනවානම් කෙනෙක් කියාට මිතුරන් ලැබෙනවා කියලබාගේ උතුනහසිනිි පෙන්වන්නේ. යස්සේතය චතුරෝ දම්මා, සද්දස්ස ගර මේසිනෝ සච්ඡන් දම්මෝ දිතිචාගෝ, සචේ පෙච්චන සෝචති සැදැහැවත් පින්වතෙකු හට ගිහිගේ වසනා පවතින විටෙක දහම් සතරක් මේ කියන සැබෑ බස් පැවසීමද වැටහෙන නුවන තිබුනද උත්සාහය පැවතීමද දන් දෙන්නට හැකිවීමද. ඒ කියන්නේ සැද පින්වන්තකු සැදහැවත් පින්වන්තේ ගිහිජීවිතය වාසේ කරනවාන දහම් හතරක් එයා තුළ තිබයතු. ඒ තමා සත්‍ය පැවසීම වැටහෙන නුවනත් තිබීම උත්සහවන්ස් උත්සහවන්තවීම දන්දීමට හැකියාව තිබීම මේ කරුණුහත්තර ඉඩවාස්ස භාග්‍ය වුතුන් වහන්සේ වදාරණ රවාස භාගවතු වහන්සේ වදාාරන මේ කරුණු හතර තියෙනවන ඒකෙනා ගෙවන ජීවිතේ පරලෝගිය කලෙකද සෝක නොකර සිටින් හේතුවෙනවා නිවාස භාග්‍යවතු වහසේ වදාාරන ඉංග අන්්‍යපි පුච්චස්සූ තු සමනක් බ්්‍රාක්්මනේ යදි සච්ඡා දමාචාගා කන්තියා भිියෝන විච්චති එහනම් ඔබහට මේ ගැන ඕනෑනම් දැනගන්, ලොවේ වෙන ශ්‍රමණ බමුණුවිත යන්න ගිම් බලන්ඩ සැබෑ බසට ඉන්ද්‍රිය දමනයට දම්පැම්පිදිමිට ඉවසීමෙන් විමසීමට මේවා හැර වෙනත් දෙයක් තියෙන වන ඔබ ගිහිල්ල ඕනෑම කෙනේග අහන් කියනවා ඒ අවස්ථාවේ පිමතුනේ ආලෝකේ යක්ක්ෂයම්හෙම කෙනවා. කතන්නුදානයේ පුච්චියන් පුතු සමනක් ගාක්මනේ ං අච්ච පජානාමි යෝ අත්තෝ සම්පරායිකෝ අනේතිින්වත් භගවතානෙ ලොවේ සිටිනා වෙන ශ්‍රමණ බමුණන්ගෙන් කුමටනනම්මං යළිය අසන්ටද දැන ගතිමි අද සිතූ ලෙසටම මම මෙලොව පරලොව සැපත ලැබෙන සියලුම කරුණු අත්තාය වත මේ බුද්ධෝ වාසායාල විමාගமா සෝහං අච්ච පජානාමි යත්ත දින්නම් මහප්පලා සැබවින්ම බුදු සමිදුනය ඔබ මාකෙරී කරුණාව වැඩිසේක්මි අලවභවනට යම් මුතුම් කෙනෙකුන් හට දුන්බෙයින් මහත්ඵල ලැබෙන බම්මාන් දන්නවනි දැ. ඔතුම් මොනිදුන් දැනගත් අදදින මං කෞුද කියලා. සෝහං විචාරිස්සාමි ගාමා ගාමම් පුරාපුර නමස්සමානෝ සම්බුද්ධන් දම්මස්සච සුදම්ම තන්ති. නමදමින් සම්බුදු රජාණ අසිරිමත් දම්ර සමාවන් පවසමින්ල්ලොව යමිගමින්ගමට ඇවිද පවසමි මම රටින් රටටට මෙසේ කියලා ඔයකුතෙමේ භාගවතු වහන්සට මෙසේ පවසා සිටිය. පින්වත් ගෞතමයන් වහන් සහිතා සුන්දරයි. පින්වත් ගෞතමයන් වහන් සිතාම සුන්දරයි යටට හැරවී ඇති දෙයක් උඩට හරවාලබලා යම් මාකාරෙන්ද සැඟවී තිබුණාව් දෙයක් මතුකොට දක්වන්නේ යම් මාකාරයෙන්ද. මම් මුලා වූ කෙනෙක්ට හරි මග පෙෙන්වා දෙෙන්නියම් මාකාරෙන්ද. ඇස් ඇත්තෝ රූප දකින්නා හු ැයි කිය ආදුරේ තෙල්පහනක් දරන්නේ යම් මාකාරයෙන්ද. එලෙසිම්ම පින්වත් ගෞතමයන් වහන්සේ විසින්. නොේ කාකාරෙන්ස්්‍රී සද්ධර්මි ප්‍රකාශ කනලද්දේ. ඒ මමද පින්වත් ගෞතමයන් වහන්සේ සරණයම් සද්ධර්මයද භික්ෂු සං්‍යාද මම සරණයමි පින්වත් ගෞතමයන් වහන්සේ අද පටම් මා ගැන දිවිත් තිබෙන තුරාම. තෙරුවන් සරණගිය උපාශකයකු වශයෙන් මාව පිළිගන්නාසේකවා කියල භාගයුතුන් වහන්සේඉදිරි එල්ලීමක් කළා. පින්වතුනි ඒ අවස් තාව දැ භාග්‍යවුතු වහන්සත් ආලවක යක්ක්ෂයක් එළියට ආව. එළියට ආවට පස්සේ මේ විදිහට දැන් වැඩඉන්නවා. බුදුරජාණ වහන්සේද ොගරෝක මූලේ වැඩඉන්නවා ආලවකයක්ෂයා වැදගෙන වැඩින්නවා. ඉඩබස්සි දැන් අර හත්තාලොවක කුමාරය අරගෙන අරාය එනවා දැ මේ අය හත්තාලෝක කුමාරය අර එෙනනකොට දැම් මේ අය දන්නවද දැම් බුදුරජාණ වහන්ස ඉදිරයේ දමන වුනාා කියනෑ. ඒ අවස්ථාව හත්තාලෝක කුමාරයා යකාට දෙනවා දැයි යකාට වස ලැච්ජා වැයියේ බදුරජණවහන් සිබිරේෙන. ඉඩ බස්ස යකාම කොද කරන්න. භාගවතුන්හන්සේට අල දරුව දෙනවා. භාග්‍යවතුන් වහන්සේ ම මහොත්තේ සුකී දිහිගායු කෝබව කියලා අවස්ථාව කුමාරයට ආශිවාද කරනවා කුමාරය ඊට පස්සේ අර රාජපුරුෂෝතටම පහුපත්වෙලා. ඉඩබල්සේ කුමාරයා හැදිල වැඩිලා පස්සෙ කාලෙක අනාගාමී බවට පත්වෙනවා එක තමයි මයාලෝක සූත්‍රයේ සඳහන්කාරණාව. ඒ බදුරජාණ වහන්සේ කාන්තයම පුරිසුදම්ම සාරිතී වනසේක කියලා අපි හිත පහදෝ ගත්තු යුතුයි ඒ වගේ මොබ දන්නවා මේ වගේ මේදා අංගුලිමාලව දමනය කලා නොයිකු තාකාරය සැඩ පුරුෂයන්ව දමනය කලා ඒනිසා අපේ බුදුරජාණ වහන්සේ අුත්තරෝ පුරිසුධම්ම සාරතිී වනසේක අපි සෙවයුත්තේ ධර්මයයි, ධර්මය සවයෙනකොට අපි ධර්මේ කියන කෙනා ගඩු පාඩුනවේ අපි ඒ ශ්‍රද්ධාවමයි පීහිටු වගත යුත්තේ. ධර්මයමයි අපි බබල වගතු යුත්තේ හෙනි සාසිියලුදනාටම. අමා මහ නිවන පිණිසම මේ පින පාරමිතාවක් නිවන්දොරටුවක්ම වේවා ගන්නාගන්නා හුස්මරල්ල පාසාම තබන තබන පියවරක් පාසාම. අමා මහා නිවනම පිණසම මේ පින හේතුවාසනා වේවා වේවා කියලාශිවාද ප්‍රහත්තනා කරන සම්මා සම්බුදු සරණයි.